ඒහි පස්සිකෝ එ දුම ද නමුෝතස් භගවතු අරහතුෝ සම්මා සම්බුතස වසනාවන්ත පෙන් නොතනේ. අද මං ඔබට කියල දෙන්න බලාපොරොත්තු වෙන්නේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ විසින් දේශනාකොට වදාළ පුද්ගලයකු පරිහානියට පත් නොවේ. දියුණුවටත්වීමට අදාළ වන කරුණු හතරක් පිළිබඳ. මේ කරුණු හතර සඳහන් වෙන්නේ අංගුත්තරණකායි චතුක්ක නිපාත්තයෙහි ඇතුළත් අපරිහානය සූත්‍රයේ තුළයි. මේ අපරිහානය සූත්‍රයේහි, බද්ගලයකු නොපිරිහි ලෞකික වශයෙන් දියනුවීමට ලෝකෝත්තර ආධ්‍යාත්මික විමුක්තිය සාක්ෂාත් කර ගැනීමට අදාළවන සුවිශේසි කරුණු හතරත් තමයි මේ සූත්‍රය තුළින් විස්තරවන්න. පවතු බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා කෙනකු නොපිරිහි දියුණුවෙන්නට නම් මෙන්නමි කරුණු හතර තමාගේ ජීවිතය තුළ තමාගේ චරිතය තුළ පිහිටා නැත්නම් ඒවා ඇතිකරගනිමින් ක්‍රියාත්මක කළ යුතුයයි කියා. ඒ කරුණු අතරයේ සඳහන් වෙනවා පළවෙනි කරුණ සීලය. දෙක ඉන්ද්‍රියත් සංවරය. තුන, බෝජනයේ මත්තංඥුතාව හෙවත් පමණ දැන ආහාර්ගැනීම හතර නිදි වර්ජිත බව මෙන්න මේ කරුණු හර ඔබ තුළ ගොඩනගා ගත්තොත් ඔබට ස්තිරවශයෙන්ම ලෞකික ජීවිතයේ දියුණු ඇති කරගන්නත් ලෝකෝත්තර විමුක්තියට මගහසර සකස්කර ගණඩත් ස්තිල වශයෙන්ම පුළුවන් වෙනවා පන්නතුන බුදුදහම තුළ විමුක්ති මගේ කියල දෙන අනුපූරුව ගමන් මගතමයි සීල සමාධී ප්‍රඥ්ඥ සීලයෙන් සමාධ සමාධියෙන් ප්‍රඥාවටත් තමයි ගමන් කරන්නඩෝන සමරහය තුළ වැරදිී මතයක් තියෙනවා සිල්වත් වෙන්න ඕන නෑ දන් දෙන්න ඕන නෑ භාවනාව තුළින් නිවන්දකිඩ පුළුවන් ඒ නිසා මොනසීලයක්කත් නැතිවුනත් මොනධනමය චේතනාවක්කත් නැතිවුනත් එයාට භාවනා කල නිවන්දකිඩ පුළුවන් කෙලා. පන්නතුන මෙන්න මේ වගේ මිත්‍යා මත යම්යම් කාලවලද සමාජයත් තුළ පැතිරෙන. බුදුදහම දේශනා කරල තියෙන්නේ අනුපූරුව ප්‍රතිපදාව. අනුපුබ්බ සික්කා අනුපුබ්බ කිරිය අනුපුබ්බ පටිපද. ඒ නිසා පින තුනි මේ අනුපූරුව මාර්ගී තමයි ගමන් කළ යුතු වන්නේ. දෙැම් බුදුරජාණන් වහන්සේ ඔය භාරත තිබුණන මහාජනපද දාසය අංග මඟද කාසිකෝසල වච්චි මල්ල ආදී වශයෙන්. මෙන් කුරු කියල ප්‍රදේශයක්ත් තිබුණ. කුරුදේශදි බුදුහාමුදුරුවෝ දේශනා කළේ සරල සූත්‍ර දේශනා නෙමේ. එහිදී දේශනා කොට වදාලේ මහා නිධාන සූත්‍රය මහා සතිපට්ඨාන සූත්‍රය වැනි ඉතාම ගැඹුරු ධර්ශනික එසේම කෙලින්ම බුද්ධියයට කතා කරන සූත්‍ර. හැඟීමෙන් බුද්ධියට යන්න නෙවෙයි බුද්ධිමත් කෙනෙකුටම දේශනා කළ සෝත්‍ර. ඒ නිසා එතනද කෙනෙක්ව යොමු කරන්නේ එක එල්ලේම භාවනාවට. අන්න නිසා මේ වැරදි මතයට කෙනෙක් එඩ පුළුවන්. හැව හොඳින් මතකතියා ගන්න ඒ බුද්ධිමත් කෙනා කොහොමත් සිල්වත්. උගත් කෙනා නෙවෙේ මං මේ කියන්න. උගත් කෙනා පපටියෙක් වෙන්න පුළුවන්. උගත් කෙන සි සීලයක් ැති දු සීලයෙක් වෙන්න පුළුවන්. බුද්ධිමක් කෙනා සිල්වත්. එතකොට ඔහු ප්‍රඥාවට සමීප කෙනෙක්. එහෙම කෙනා කොහොමත් සිිල්වත්. එනිසා ඒ සීලවන්ත කෙනාට සිත එකඟ කරන්ඩ සිත දියුණු කරලා ප්‍රඥාව ලබාගන්නක අමාරු කාරයක් නෙවෙේ. අන්නේ නිසයි බුදු හාමුදුරු ඒවාගේ ප්‍රදේශවලදී ගැඹුරු සූත්‍ර දේශනා පවත්වල තියෙන එහෙත් සරබුද්ධි මට්ටමක් තියෙන කෙනෙකුට බුදු හාමුදුර දේශනා කරන්නේ අනුපූර්ුව ප්‍රතිපදාව එතනදි උන්වහන්සි පටන්ගන්නේ ධනකතා සීලකතා සග්ග කතා කාමාදීනව කතා කාමානවේව ඕකාර සංකිලේශ කතා නෙක්කම්මානි සංසකතා ඉස්සෙල්ල දේශනා කරන්නේ ගැඹුරු දහමනෙම සරල ජනප්‍රිය දහම. ඒ තමයි ධනකතා දන්දීමේ ආනිසංස. සීලකතා සිල්රැකීමේ ආනිසංස. අන බලන් දන් දෙන්න සිල්රකින්න සං්ග කතා දෙවුලෝ ගැන ඉළඟට කේනවා. දන්දීම තුළින් සිල්රැකීම තුින් දිවිය ලෝක ඇන්ඩ පුළුවන්. එදකොට පුද්ගලය එක යොමු කරවනවා පියවරෙන් පියවර ගැඹුරු දහමට සරලා අවස්ථාවෙන් පටන්ගෙන. ඒ නිසා, ආර්ියස්්ඨාංගික මාර්ගය ගත්තොත් එහි අනුපූරුව ප්‍රතිපදාවේ තියනත් සීල සමාධි ප්‍රඥා. එහෙම නැතුව එකවිටම ප්‍රඥාවට යන්ඩ කෙනෙකුට බෑ.ඒ නිසා සිල්වත්වීම පළමුපියවර එය අත්‍යවශ්‍යයි. තොටත් සීලය කියන්න මොකක්ද කෙනෙක් පිරිහෙන් නැතුව දියුණුවෙන් දියුණුවට ලෞගික ජීවිතය තුළ ගත්ත්. ලෝකෝත්තර විමුක්ති සාධනයට ගත්තා සීලය යනු අපි අටුවාචාරීන් වහන්සල විස්තර කරනවා කායවාචානං සමෝදානං සීලං කයවචනය සංවර කරගැනීම සීලෑයි. පින්නතුන කය වචනය කියල කියන්නේ අපේ තුන්දුරක්තියනෝ කය වචනය සිත කියලා. එතකොට සිත සංවර කරන්ඩ කලින් අපි කයවච්චනය සංවර කරගෙන ඉන්න ඕන. ඒකයන්නේ අපේ ශරීරයේ බාහිර සංවරය. බාහිර සංවරකම නැතුව අධ්‍යාත්මික සංවරකමට යඩ බෑ. ඒකයන්නේ සතුන්මර මරා හිත සංවර කරඩ බේනේ. බොරුකය කියයා හිත සංවර කරන්් බෑනේ මකද හිත මුල්ලනේ සත්තුමරන් හිත මුල්ලලනේ හොරකං කරන්න හිත මුල්වෙලනේ කාමේ වරදවාය සිරන්නේ. හිත මුල් වෙලනේ බොරු කියන්නේ නිකන් කියවෙන්නේනෙ කියල ඉවර වෙලා කෙනෙකුට කියන්න පුළුවන් මට ඒ එක කියවුුණයි කියලා ඒක බොරුවක් ඒ බොරු කියලා තවත් බොරුවක් කිය එක වහගන්. මට කේන්තිට ඒ කියවුණා එහෙම කියනවා සමහරු. ඔයා ගණන්ගන්නපා මං ඒ වෙලාවි මට කේන්තිකිය ඒ නිසා මට ඒක කියවනේ නැත්තම්මං ඔයත් එක තරහක් නෑ ඒම කියනවා. පන්නතුන කිය වෙන්න විදියක් මෑනේ කටවාගෙන හිටියෙන. කියන්න නම ඕන. ඒක යන්නේ වචනය සංවරකමනෑ ඒ සංවර කමතිවුණුනම් කිය වෙන්න නෑ. ඕනටික කියලා පස්සේ කියනෝ මට කියවනා කියලා. ඒම තමයි අපේ සමාජයේ පෙළඹිලතියෙන්. ඒ නිසා සීලය කියල කියනෙ එක පලවෙනි පියවර කය වචන සංවර කරගෙන. ඒක යන්නේ කයින් සිද්ධ කරන වැරදිවලිනුයි වචනයෙන් සිද්ධ කරන වැරදිවලනුී අයින්වීම ඇත්වීම වංවීම. මොනවද කායික වැරදි ප්‍රාණගාත අදත්තා දාන කාමමිත්‍යචාරහා සුරාව. මෙන්න මේ වැරදි හතරෙන් කෙනෙක් වෙෙන්විෙනවනං එයා කය සංවරයි. මුසාවාද පිසුනාවාච පරුසාවාච්ච සම්ප්පලාප. බොරුකීම කේලංකීම, පරුසවචනකීම, හිස්වචනකීම කියන. මේ වාචසික වැරදිහතරෙන් වෙන් වුණොත් යාගේ වචනය සංවරයි. දැන් අපි වැරදි සමාජයට පේන සමාජයට දැනෙන තමන්ටත් අනුන්ටත් ඇවැඩ සිද්ධ වෙන වැරදි සිද්ධ වන්නේ එහෙනම් පැහැදිලිවම මොකෙන්ද කයින් සහ වචනෙන්. සිතින් සිද්ධ කරන වැරදි පේන්නේ නෑනේ. නමුත් කායික වරදක් වාචසික වරදක් පේනවා දැනෙනවා කෙනෙකුට විපතක් වෙන. ඒ නිසා මේ දෙකින් ඇත්තුන හම අන්න එයාගේ කයවචන දෙක සංවර. මේ කායික වාච සංවරකම තමයි සීලේ ලක හැබැයි පෙන්වතුනේ සීලයේ මූලික පියවර දැන් උදාහරණයක් වශයෙන් ගන්න පානාතිපාතා වේරමණී සික්කාාපදන් සමාධයාමි කිල කිව්ව හම පානාාතිපාතා වේරමනී ළඟට ශික්‍ෂාව පලවෙනි කොටස. සික්කාාපදන් සමාධයාමි කැනෙ දෙවනි කොටස එහ එක සිල්පදයක සිිල්පද දෙකක් ඇතුළත්. එක වාරිත්‍රශීලය දෙක චාරිත්‍රශීලේ. තොට වාරිත්‍රය කියන්නේ වලකිනෝ චාරිත්‍රයකයන් ඉටු කරන. අපි ං සිරිරිත් කියන්නේ විරිත්ක කියයන්නේ වලකිනෝ සිරිත් කියන්නේ කළ යමක් කරනවා. වැලකී ුතු විරිත් කළ යුතු දෑ එහ අපි තුළ සිරිතරිත් කිව යකට. එ හැම ශික්ෂාවක්ම කොටස් දෙකකින් යුක්තයි එකක් වාරිත්‍ර සීලය අනික චාරිත්ත්‍ර සීලය. දැන් පින්මතුනි අපි යමකින් වැලකිනවඩ. ශික්ෂාවේ පලවෙනි කොටස විතරෙ සම්පූර්න්. දැන් කෙනෙක් පන්සිිල් රකිනවා ටසසිල් රකිනවා දසසිල් රකිනවා ආජී වස්්ටමක සීලේ රකිනවා කියල කිව්වට. ඒ සිල්පදයක තේරුමැහෝත් කියන්න කවුද. හැමකිෙනෙක්ම බලන්න කියන්න මකක්ද ප්‍රාණගාතයෙන් වලකිනවා. සොරකමින් වලකෙනවා කාමී වරදවා ඇසිරීමෙන් වලකිනවා. බොරු කීමෙන් වලකිනවා මෙහමනි කියන් අපි සිල්රකින වැලකීම විතරයි. වැලකීම විතර සීලය සම්පූර්ණ වෙන්න බලපාන්න නෑ. එනිසා වැලකීම අවශ්‍යයි හැබයි වැලකීමෙන් එහා යන්නෝ. වැලකීම විතරක් සීලය කියල හිතුවොත් ම පන්සිින්දරකකින කෙනෙක් කිය හිතුුවොත් ඔබ ආරක්ෂා කල්ල තියන්නේ රැකල තියෙන්නේ සිල් පදයෙන් බාගයයි. ඒකෙන් සමාජයට වෙන යහපතා අඩුයි. ප්‍රාණගාතයෙන් වැළකුණාම අනිත්තයට ජීවත්වීමේ අයිතිය ලැබෙනවා. ඒ ඇත්ත හැබැයි තමාතුළ වර්ධනය විච්ච ගුණේමොකක්ද. අන්නේ ගුණයක් නෑ. ඒ නිසා මම ප්‍රාණගාතයෙන් තමම් ප්‍රාණගාතයෙන් වැළකෙන වන සිික්ෂාවේ දෙවැනි කොට සම්පූර්ණ වඩෝන. ඒතමයි සික්කාාපදන් සමාදය එතන තමයි චාරිත්‍රය තියෙන්. එතන තමයි ගුණධර්මය වර්ධනය විය යුතු තැන තියෙන. එතන තමයි කුසල්ලතාව වර්ධනය වෙන්නේ. ඒක සිතට සම්බන්ධයි. එතකොට සිතට සම්බන්ධයි කියෙල කිව්වහම පැහැදිලි ඔබට මොකදද ප්‍රාණගාතයෙන් වැලකුණු කෙනා තුළ ඇතිවෙන්න ඕන ගුණයමුකක්ද මෛත්‍රිය, කරුණාව, දයාව ලංගතුකම රහිතකාමී බව අවිහිංසාල් ඔන්න ශික්ෂාවේ දෙවැනි ොටසට ඕකයි සම්බන්ධ කොච්චර කෙනෙක් ප්‍රාණගාතයෙන් වැලකිලා හිටියත් එයා තුළ මෛත්‍රයක් නැත්තං අසල් වාසයකුට හිතවතෙකුට විපතක් වුණාම පිහිටවෙන් නැත්තං කරුණාවක් අනුකම්පාවක් දයාවක් ඔහු තුළ නැත්තං ප්‍රාණගාතයෙන් කොච්චර වැලකිලා හිටියත් මිනිස් සුහැදිල නෑනේ ඒ නිසා සීලය කියන එක විමුක්ති මගේ පළවෙනිියන්ගේ මේය නැතුව කවද්දාවත් කෙනෙකුට විමුක්තිය සාධනය කරගණ්ඩ බෑ ඇයි කුසලතාව වර්ධනය වෙන්නේ දෙකද තවශික්ෂාවක් දන් ැන් අදිින්නාදානා වේරමණී සික්කාාපදන් සමාධය අධින්නාදානා වේරමණී කියන්නේ සොරකමින් වැලකුණා ඒක හොඳයි අනුන්ගේ නිශ්චලහා චංචල දේපල ආරක්ෂාවෙන ෝයකේ ඒක වැදගත් එහෙත් කොච්චර හොරකමින් වෙන් වෙලා හිටියත් තමා තුළ අනිත් අයට යම් අඩුපාඩුවක් වෙනකොට. තමන් කෙනෙකොට බත්මිට නූල්පටක් තෙල්බිදක් දෙන්න නැත්තං. තමා තුළ පරිත්‍යාග සීලිත්තයක් නැත්තං කොච්චර හොරකමින් වැලකෙල හිටියත් වැඩත්තිවාද නෑ. අන්නේ නිසා පින්නතුන හොරකමින් වැලකෙන එක හොඳයි හැබැයි හිත තුළ පරිත්‍යාග සීලිත්වය ඇතිවෙන්න ොනඒ එක තමයි චාරිත්‍රය. වැලකීම වාර්රිත්‍රයයි ඉටුකිරීම චාරිත්‍රයයි. මේක තමයි කුසලතාව. කුසල් නැතුව නිවදකිින්ඩ බෑ. පිනෙන් විතරක් නිවදකින්ඩ බෑ. එනිසා කුසලතාව හැකියාව ශක්ක්‍යතාව තමාගේ ආධ්‍යහත්මය තුළවර්ධනය කරගන්න. එහෙනම් බලන්න කෙනෙක් පිරිහෙන් නැතුව. දියනුවෙන් දියුණුවට පත්වෙන්. ලෞකික සමාජය තුළත් ලෝකෝත්ත්‍ර ජීවිතය තුළත් මොන්න තරන්නං මෙ පිටු අහලක් වෙනවාද දෙක. ඉන්ද්‍රිය සංගරය අපිට ඉන්දුරන් පහත් තියෙන හිත හැරුණ හම ඇස කන නාසය දිව ශරීරය. මේ ඉන්දුරන් පහ පට තියෙන්නේ මොකටද ජීවත්වන්න ඉන්දුරන් පහ තියන්නේ ජීවත්වන්න ඇසෙන් රූප බලනො කනින් ශබ්දහන නාසයෙන් ගඳ සුවන් දැනගන්න දිවෙන් රසබල ශරීරයෙන් පහස ලබනු මේක කරනිපාල කියල් නැබුද්ධගම. සමර අල් ඉතාම වැරදි දේශනා පවත්වන බව අපිට පේනු. මිනිස්සුන්ට ලෞකික ජීවිතය එපා කරනු. සමහර අය ප්‍රකාශ කරනවා සමහර දේශකයෝ මේ කොයිතරන් තමන්ගේ ජීවිතය පිළිකුල්ද. මේ සොටුටිකක් කෙලටිකක් හෝප්කට දාලා දියකල්ලා බොන්න පුළුවන්ද කෙළහනු. බලන්න මේකද බද්ධකම තියන්නේ. දහමය හොඳ සැපවජීතයක් ගත කරන්න දැන් මේවා කියන්න ගයාට පස මිනිස්සුන්ගේ විවාහජීවිතය දෙදරලය ඕොනේ. මොන්න තරං බුදු දහම විකෘති කිරීමක්ද. ඒ නිසා බුදු දහම එහෙම කියන්නේ මේ අසූචි මත කර කරන්න කියන්නේ බුද්ධගමින් ඒ නිසා පින්මතුන බුදු දහමතියන්නේ බොහෝම සතුටිං බොහෝම තෘත්තිමත්වය ලෞකිකව විවාහජීවිතයක් ගත කරන්න දෙන්න විවාහජීවිතය අඩුපාඩුකං මගහරවලා වඩාත් සාර්ථක යුගජීවිතයකට මඟ කියනෝ මිස ඒ දෙන්නට මේව කියන්න ගියොත්තෙම බිරිඳට සාමියත් සාමියයාට බිරිඳත් එපාවි ඕනේ. බෞ ජීවිතය කඩක්පල්ල නඕනේ බුද්ධගකම පිළිපඳන්න ගහිලා ඒ නිසා මේ නොදන්නා සමහර ස්මීන් වහන්සේලා ප්‍රකාශකිරීම තුළ සම්පූර්ණ බුදු දහම විකෘති වෙන බද්ාගමහම කියලනෑ. ඒ පිළිකුල් භාවනාව කරන්න කියලති හාමුදුරුවරුට මේවා ගිහින්ට කරන්න කියල නෑ. ගිහිාගේ ලෞගික ජීවිතයේ සාර්ථක කරගන්න. ඒක යවශ්‍ය භික්‍ෂුවකට දේශනා කරන දේ ඒක ගිහිියන්ට ඒ විදියටම කරන්න කිය කීවට කරන්න බෑ. ඒ නිසා පින්නතුන බුදු දහම පෙළ පොතට අනුව විග්ගහ කරනවා හැර. ඒ සූත්‍රයට අනුව අවිග්ගහ කරනවා හැර තමන්ගේ අදහස් දාලා ඒක තේරුම් ගන්න ඇතුව කතා කරන්න ගියොත් බුදු දහම විකෘති වෙනවා ඒ නිසාද අපිට කනගාටුයි මේ සම්බුදු දහම විනාශ කරන්න විවිධ බලවේගැ ඇවිල්ල තියෙනවා. ඒ නිසා මම ඒව කියන්න නෙමේ උත්සාහ කළේ අපි ඉන්දුරන් සංබර කරගන්න ඕන නොපිරිහි සිටිින්ඩ ඒ තමයි ඉදුරන් පහක් අපට තියෙනවා ලපි දන්නවා. එතකොට ඇසෙන් රූප බලන්න කනෙින් ශබ් දහන්න නාසයෙන් ගඳ සුව දැන ගන දිවෙන් රස බලන්න ශරීරයෙන් පහස ලබන් බුදු දහමේ කියලා තියෙන්නේ මේ පංචකාම සම්පත් ලබන්න එපා කියල නෙවෙේ. මේවා අවබෝධයෙන් වැරදිවිදියට ලබන්න ඇතු න වැරදි විදියට පංචකාම සම්පත් ලබන්න. ඒක ගිහියකොට කිසිම තහනමක් නෑ. ඒ නිසා පංචකාම සම්පත් ලැබීමේදේ. පින්නොතුනි ඇසන් රූපයක් බැලුව අහම. අපි අරමුණක් ඇති කරගන්න. මේ අරුණ වෙරදි අරමුණක් නොත්තමයි හොඳන නැත්ති. නිවැරදි අරමුණන්නම් ගැටලුවක් නෑ. එහෙනම් බලන්න ඇසන් රූප බැලුුවහම ඇති වෙනවා ආරම්මණයක් අරමුණක්. මේ අරමුණ දෙදනවා කොටස් තුනකට. එකක්. සුකචේතනාඇනක දුක්කචේතනා අන අදුක්කම සුක චේතනා. දෙම් බලන්න අපි ඇසෙන් රූපයක් බැලුවහම තම සිද්ගත් රූපයක් නං ඒකට අපි ආශාවක් ඇති කරගන්න. එතනින් හිතේ සතුටක් ලබනු ඒ සතුටට කිය න සුක චක්කූ විඤ්ඥානය කියලා. ඊළඟට දුක චේතනයි ගැනෙක් අකමති රපයක් නං දැක්කේ හිතන් අසතුටු වෙනවා. හිත කලකිරෙනවා. ඒකට කියනෝ දුක්ක චක්කු විඤ්ඥානය. සැපකුත් නැත්තන් දුකුත් නැත්තන්. අප ඒට කියනවා අදුක්කම සුක චක්කු විඤානය. දැන් මෙන්න මෙතර චේතනා තුනක් මේ ඇති කරගෙන තියෙන. අරමුණු තුනක්ව වේකයි. මේ අරමුණු තුන අපි හිත සුකසාගත චේතනාවක් ආවොත් අපි එතන ඇලනෝ එතන ඇතිවුණේ තන්නාව. ආශාව. තමන්ගේ කරගන්න උපාදානයක් ඇති කරගන්න එක මගේ කරගන්න ඊනඟට අකමති රූපයක් දැක්කොත් එතන ඇති කරගන්නේ දුකච දුකචේතනාවක් කියලා කියන්නේ එතන දුකක් එක එපා එතන ඇතින්නේ දේශයක් ඒ නිසා ගැටීමක් එතකොට සුකචේතනාවක් ඇතිවුුණ හම ඇලීමක් ඇතිවුණා දුකචේතනාවක් ඇති වනාම ගැටීමක් ඇතිවුණ මේ ඇලීම් ගැටීම් දෙක ඔස්සේ අප යන් දැන් මෙතන ඇතිවුණේ ඇලීම කියන්නේ තන්නාව ගැටීම කියන්නේ දදේශය. හැබැයි බුදු දහමින් කියනවා මේ හැමයිඒකටම බලපාන්නේ තන්නාව කියා. බල නහරිද කියලා අපි කැමතිරූපය දැක්කොත් ඒකට අපි ඇලනෝ ඒ එක ආශාවක් හරේ. හැබැ අකමැතිරූපය දැක්කොත් ඒක එපා ඔබේ දිවට රසක් දැනෙනවා. පැනිරස දැනනු වෙලාවේ ඔබ ඒකට ආසාවක් ඇති කර ගත්තා. හිතන්න. හැබැයි තිත්ත රසක් දැනුනහම තිත්ත එපා එතන ගැටේවා. තිත්ත එපා කියන්නේ තිත්ත ප්‍රතික්ෂේප කරනවායි කියන්නේ අනිත් පැත්තිෙන් ඔබ බැලිවිමොකක්ද. පැනිරහ ලැබේවා කියෙන චේතනාව නමේද තන තියන. ඔවු පැනිරහ ලැබේවා කියන එකයි. ත්ත රස එපා කියන්නේ පැනිිලස ලබේවා කියන එකයි. ඒක නිසා තමයි කසා ඇතිකබීල් අවසානයේ ඒ තිත්ත නැතිවෙන්න සීණිටිකක්කන්නේ. පැනිලස දෙක්න්න ඒගැනි පැනිිරස ලබේවා කිය චේතනාව චිත්ත දැනකොටම ඇතිවෙනවා. එහෙනම් බලන්න සුකචේතනාවක් ඇතිවුුණත් අපි තුළ ඇතිවනේ තන්නාව. දුක චේතනාවක් ඇතිවුුණත් ඒක යටතියෙන්නේ ඒ තන්නාවමයි දේශය ඇතිවෙන්නේත් අන්නාව නිසා ගැටීම ඇතිවෙන්නත් තන්නාව නිසා ඒ දෙකටම බැලපය තන්නා. දැන් අපේ ඉදුරන්ගේ ඉඳරන් සංවර කරගන්න ඉඳුරන්ට ඕනවිදියට රූප පසුපස යන්ඩදෙන්ඩ එපා. කනට ඕන විදියට සබ්දහරහා යන්න දෙන්න එපා. නාසේට ඕන විදියට සුවඳහහා යන්න දෙ. දවට ඕන විදියට රසහබා යන්න දෙන්නපා. ශරීරයට ඕන විදියට පහ සහබා යන්න දෙන්නපා. අන්නේ එක සංවරකමක් සීමාවක් ඇති කරගන්න. සීමාව දැන ඔබ ඉඳරන් පිනවන්නේ නම්. එතකොට මේ ගැටලුවක් නෑ. අන්නේක තමයි දියුණුවේ මග. පිරිහෙන් නැතුව දියුණු වෙන්න බලපන්නේකයි. ඊළට පින්න තුනි ලෝකෝත්‍ර පැත්තට ැරුණ හම යමක් දැක්තහම ඒ දැකයි මාත්‍රයක් කරගන්න. යමක් ඇසුනහම ඒ ඇසී මාත්‍රයක් කරගන්න. එතකොට ඇලෙනෑ. ඒ නිසා මෙන්න මේ තත්වය ඇති කර ගන්න උත්සාහ කරන්න ඒතමයි ඉන්දුර ඉන්දුරන් සංවරනත්ත ඉන්ද්‍රිය සංවරකම. ඊළඟට තුන්වැනි කාරණය බුදු හාමුදුරෝ දේශනා කරනවා අපේ ඉදිනිදා ජීවිතයටත් ලෝකෝතර විමුක්තියටත් ෝනිකතමයි. බෝජනී මත්තන් යුතාවහිවත් පමණ දෙෙන ආහාර ගැනීම. පින්වතන ලෝකයේ කෙනෙකුට ආහාර නැතුව බෑ. එදා සෝපාක හාමුදුරුන්ගෙන් බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න දායක්ක හනු. අහන පළවෙනි ප්‍රශ්නය තමයි ඒකනාමකින් එක යනු කොමත්. සෝපාක කුමාරය උත්තරයක් දෙනවා එක කියල කියන්නේ සබ්බේ සත්තා ආහාරට්ට තිකා ඉගැන මේ ලෝකයේ මනස්සෙකුට තින පලවෙනි ප්‍රශ්නය තමයි කෑම. බඩගන්න. ඒ නිසා සියලු සත්‍යයව ආහාරයෙන් ගැපෙනවා. සබ්බේ සත්තා ආහාරට් ිතිකා. එහෙත් මේ ආහාරය අවශ්‍යයි වැඩියුනොත් ලෙඩ තමයි. බලන්න කට පරිසංකරගත්ති නැත්තං එතනද අනිවාර්යෙන්ම ලෙඩක්. ඒ නිසා ලෙඩ වැඩිකරගෙන අවුස කෙටිකර ගන්නවා ඒම් ඒක වැනිීමකද පිරිහීම . පරිහානියට පත් නොවීන්න නං කෑම අවශ්‍ය වගේම කෑමේ පාලනයක් ෝඩ. කෑමේ පාලනයක් මැතිවුණු පමණ දැන ආහාර නොගත්තොත්. අනිවාර්යෙන්ම තමන්ග ජීවිතය කිසිවක් කරන්න බෑ. ඉතාම අඩු කාලෙකින් මියන්ඩ සිද්ධ වෙනවා. අද විශාල වශයෙන් රෝග ඇතිවෙල තියෙන්නේ මේ ආහාර පාලනයක් නොමැතිකමයි. ආහාර ක්‍රමවත් බවක් නොමැතිකමයි. ආහාර පාලනයක් නෑ අහුුණු අහුුණුදියක් කනව ඒවගේම ප්‍රමාණයක් නෑ වෙලාවක් නෑ කන්න වෙලාවක් නියම කරගන්නෙත් නෑ. ඒ නිසා ඒ තරං වැඩාදිකයි මෙවැනි තත්ත්වයක් නිසා ඔන්න බලන්න තමන්ගේ ජීවිතය අකාලයේමියන්ට සිද්ධ වෙන. විනාස්ස වෙනෝ. නැත්තං මුලු ජීවිත කාලයම ලෙඩෙක් වෙලා ඉන්න වෙනවා. ඒ නිසා, පමණ දැන ආහාර ගැනීම අත්‍යවශ්‍යයි. හතරවැනි කාරණය වයි ඒවගේ පමණදන ආහාර ගැනීම විමුක්තියට ප්‍රධාන ලෙස බලපාන. මක අනවශ්‍ය ලෙස ගත්තොත් එහ භාවනනානු යෝගී ජීවිතයක් ගත කරන්න බෑ. හතරවැනි කාරණය නිදිවර්ජිත බව. අපේ අරමුණක් දරුවෙ බලාපොරොත්වන වන විභාගයක් සමත්වෙෙන් ඉදිරියට යන්. යම් පාටමාලාවක් හදාරන වනම් ඔහුගේ ලෞගෙක ජීවිතයේ වැඩි හරියක් නිදිනං කවදාවත් ඒ අරමුණට යන්ඩ බෑ. ලෞගක ජීවිතයේ අරමුණක් සාක්ෂාත් කර ගණ්ඩනම් නින්ද ඕනික ඇත්ත හැබැයි දවසි වැඩි කොටසක් නිදිනම් ඒ අරමුණට කවදාවත්තය අන්ඩ බෑ. එහනම් විමුක්තිය සාධනය කරන්නත් කවදදාවත් ලැබෙන්නේ නෑ විමුක්තියක් ලබාගන්න නිදාගෙන. ඒ නිසා අලුියම කාලෙ දවල් කාලෙ හවස්කාලේ සන්දය අභාගේදී සහරාත්‍රය. මේ අරමුණට යනමට නං නින්ද අඩු කරලා තමන්ගේ ජීවිතයේ පැත්තරයමු කරන්ඩෝ. අසනීපයක් වෙලාවට නිදාගන්න එක නෙවෙේ මම්මේ කියන්. ඒ වෙලාවට නින්ද අත්‍යවශ්‍යයි. කුඩා දරුවෙක් කාලේ නින්ද අත්‍යවශ්‍යයි, පැය විසි අතරෙන් විශස් පිතර නිදී. වයස්ගත වුණත් වැඩිවෙලාවක් නිදිී. කියන්න වැඩ කරන්න පුළුවන් තරුණ කාලෙ. මැදිවයේ මේ නින්දටම යොමු කලොත් කවදාවත් අපේ ජීවිතයේ අරමුණු සාර්ථක කරගඩ බෑ. ඒ නිසා නිවැරදි ජීවිතයක් ගත කරන්්ඩ අත්‍ය වශ්‍යදේතමයි නින්ද අඩු කිරීම. නිින්ද අඩු කරලා අන්න එතකොට තමයි අපේ අරමුණ සාධනය කරගන්න පුළුවන් වෙන්න. මෙන්නම වැනි තත්ත්වයක් ඔබ ගොඩ නගා ග්ඩ ලුවන් නංම් පින්න තුනි අන්න ඔබේ ජීවිතය දියුණුවෙන් දියුණුවට පත් කරගන්න පොළුවන්. මොකද්ද කාරණා හතර සීලවන්ත බව. දෙක ඉන්ද්‍රිය සංවරය. තුන බෝජනී මත්තංයුතාවහෙවත් පමණ දැන ආහාරගැනින්. හතර ජාගරයානු යෝගහිෙවත් නිධවර්ජිත බව. මේ කාරණා හතරින් ඔබ සමන්විත වන්නේ නං. ඔබේ ජීවිතය ඉස්තිර වශයෙන්ම ලෞකික වශයනුත් සාර්ථක කර ගණ්ඩ පුළුවන් ලෝකෝත්තර ආධ්‍යහත්මික වශයනත් සාර්ථක කරගෙන පරමනිිෂ්ඨා වූ නිරවාණය සාක්ෂාත් කරගණඩ ඔබට පුළුවන් වෙනවා. එවැනි තත්ත්වයක් ඇති කරගන්නට ඔබට දහිර්ගේ ශක්තිය වාසනාව අවබෝධය ලැබීවායේ ඒහි පස්සිකෝත්තුලින් ප්‍රාර්ථනා කරනවා. පින්නොතුන. අද මේ ධර්මදේශනාවේ දායකත්තයගෙන කටයුතු කර පින්වත් ඔබ සේලු දෙෙනටමත්. බ පුල්වල හැම කෙනකුටමත් යහපත ශාන්තිය වේවා. ඔබ නමින් මියගිය සියලු දෙනාටම පිං අත් පත්වේවා. ඒ අය සුකතමු දිතවේවා. අවස නමා මහනිවනින් සැනසේවා. අදදින උපන්දිනය සමරණ කුසුම් පිරේරා ආදරණීය අම්මාට නිදුකනීරෝකී වසරකට ආශිර්වාද කිරීමට සහ, මීට වසර පහමාරකට පෙර අප අතරින්වියෝ වූ ආදරණීය තාත්තාට නිවන්සුව පතා තිශානී සහ ලක්නී දියනියන් විසින් අදදින මෙම වැඩසටහනට දායකත්වය දක්වන ලදේ